යාල් දවසත් එක්ක එකතු වෙලා ඔන්න අද දිනේදී අපි ඔබත් එක්ක කතා බහ කරන්නට යන්නේ සුවිශේෂී ග්‍රහයෙගේ මාරුවීමක් සම්බන්ධයෙන්. ඉතින් 2022 වර්ෂයේ අප්‍රේල් මාසේ 29 වෙනිදා පෙරවරු 7:53ට ශනි කුම්භ රාශි ගත වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ ශනි කුම්භ රාශියට පැමිණීමත් එක්ක සුවිශේෂී බලපෑමක් ඔබට සිදු වෙලා තියෙනවා ඔබේ ලග්නයට. ඉතින් ඒ නිසා ඒ ගැන කතා බහ කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඊට මත්තෙන් ඔබට මතක් කරන්න ඕනේ ඔබට තියෙනවා මේ නැකත් හදා ගන්නට තියෙන අවශ්‍යතාවයන්, නිවාසයේ දෝෂ මොන වගේ තත්යකද තියෙන්නේ, ඒවා කොහොමද නිවැරදි කරන්නේ, කඩන්නේ බිඳින්නේ නැතුව කරන්නේ කොහොමද, පිරමීඩ කාඩ් පතක් ලබා ගන්නේ කොහොමද, මැනික් වර්ග, යන්ත්‍ර වර්ග ලබා ගන්නේ කොහොමද, ප්‍රතිකර්ම විදිහට කරන්නේ කොහොමද කියන කරුණු කාරණා ගැටලු ගොඩක් තියෙනවානේ. ඒ සියලු දේම ඔබට කරන්නට පුළුවන් ගෙදරින්දම කර කියා ගන්නට තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔන්න ඔබට ගෙදරින්දම මේ කටයුතු කරගන්නට පහසුකම දැන් තියෙනවා. අපි විශේෂයෙන්ම බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී කියන්නේ පෙරවරු 7:53ට තත්කාල කේන්දරේ ලග්නය පෙන්නුම් කරන්නේ වෘෂභ විදිහට, හෝරාව කටක විදිහටයි පෙන්නුම් කරන්නේ. ත්‍රිංශාංශක මීන, ද්වාදශාංශක තුලා, ඉතින් මේ ආදී ආකාරයට දීර්ඝාන, සප්තාංශක, නවාංශ කියන කරුණු කාරණාත් අපි විශේෂයෙන්ම සලකා බැලීමක් කරලා තියෙනවා. මේ පලාපල විග්‍රහය මොන වගේ වෙනවද කියන එක ඔබට ඉදිරිපත් කරද්දී, ඉතින් ශනිගේ දශා භුක්තිය තියෙන අයට මේකේ තියෙන බලපෑම ඉතාමත්ම ඉහළයි. ඉතින් එහෙම නොවන අයට මේකේ තියෙන බලපෑම අවමයි කියන කාරණේත් ඔබ විශේෂයෙන්ම අවධානයෙන් ලක් කරගෙන මේ පලාපල විග්‍රහය අහන්නට වෙනවා. තත්කාලයේදී රවි උච්චව සිටීමත්, බුධ මිත්‍රව සිටීමත්, ගුරු ස්වශ්‍රේෂ්ඨගතව සිටීමත්, ශුක්‍ර උච්චව සිටීමත් ඉතාම යහපත් බල පිරිනමන ස්වභාවයක් ගතියක් තමයි ඔන්න පවතින්නේ ඔබට. ඉතින් ඒ නිසා ඒ ග්‍රහයන්ගේ දින සුබදායි බලපෑම ඔබට අනිවාර්යයෙන්ම හිමි කරනවා. ශනි මකරේ ස්වශ්‍රේෂ්ඨ බලේ දෙනට නැකතේ දෙවන පාදයේ තමයි ඔන්න සිටින්නේ. එතකොට ප්‍රකාශ අවස්ථාගත ශනි කුජ අධිපති හා උප අධිපති බුධ බවට පත් වෙනවා. ශනිගේ පතනය සිදුවෙන්නේ එහෙම නැත්නම් ශනිගේ වෙනස්කම සිදුවෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි. ඉතින් ඒ ගැන බලද්දී 2022 අප්‍රේල් 29 වෙනදා පෙරවරු 7:53ට තමයි මේ ශනිගේ වෙනස්කීම ඇති කරන්නේ. ශනි කුම්භයට මූල ත්‍රිකෝණ බලයෙන් දෙනට නැකතේ තුන්වන පාදයේ තමයි වැටෙන්නේ. ඉතින් එහිදී නේත්‍රාපාණී අවස්ථාවට වෙනස් වීමක් පවතිනවා. කුජ අධිපති හා උප අධිපති බුද්ධ බවට පත් වෙනවා. ඉතින් ශනිගේ මේ තත්ත්වයන්ගේ වෙනස් වීමත් අපි විශේෂයෙන්ම සලකා බලලා තමයි ඔබට අදාළ මේ පලාපල විග්‍රහය ඉදිරිපත් කරන්නේ. ඒ නිසා විවිධාකාරමය වෙච්ච ජ්‍යොතිෂ්‍යමය කරුණුකාරණා ගොන්නක් ඔබගේ පලාපල විග්‍රහයට ඇතුළත් කරලා ඒ අනුව ඒ විශ්ලේෂණය කරලා ඔබට ගැළපෙන අනන්‍ය ආකාරයට තමයි අපි මේ පලාපල විග්‍රහය සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විවිධ ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයන් මේ පලාපල විග්‍රහයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම කියන්නට ඕනේ මේ පලාපල ඉදිරිපත් කරද්දී මේ ලග්න හිමි වෙන්නේ මේ ලංකාවේ සිටින, එහෙම නැත්නම් මේ අපගේ තියෙන වර්ගඵලය තුළ ඉන්න පිරිසට පමණක් නොවේ, විදේශගතව ඉන්න විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාටම අදාළව තමයි මේ විග්‍රහයන් ඉදිරිපත් කරන්නේ කියන කාරණේත් ඔබ විශේෂයෙන්ම දැනගන්නට අවශ්‍යතාවයේ තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් යටතේදී මකර රාශිය දෙවන රාශිය වූ ධනු ලග්න හිමියන්ගේ ඒ රාශ්‍රක ගැලවෙන සුබ පුවතත් ඔන්න ඇති කරනවා. ඉතින් ඒක ලග්නේ රාශ්‍රකෙන් ඉවත් වීමක් විදිහට සලකන්න පුළුවන්. ලග්න අෂ්ටම ඒ රාශ්‍රකෙන් පීඩා විඳපු වෘෂම ලග්න හිමියන්ගේ ඒ රාශ්‍රක ගැලවෙන සුබ පුවතත් මේ තුළ ඇතුළත් වෙනවා. චන්ද්‍රයා මකර රාශි ගත වෙලා හිටපු සියලුම ලග්න හිමියන්ගේ ජන්ම ඒ රාශ්‍රක සෙනසුරු නිදහස් කරන සුබ පුවතත් මේ තුළ ඇතුළත් වෙනවා. චන්ද්‍රයා අටවැන්නට මකර රාශියට පැමිණි සියලු ජන්මපත්‍ර ලාභීන් චන්ද්‍ර අෂ්ටමේ රාශ්‍රකයෙන් නිදහස් වන සුබ පුවතකුත් ඔන්න පවතිනවා.
ඉතින් මේ කරුණු කාරණා පිළිබඳ බලද්දී ඔබගේ උපන් දිනය උපන් වේලාව උපන් ස්ථාන කියන කරුණු කාරණා අනුව මේ පලාපල අඩු වෙනවා වැඩි වෙනවා වෙනස් පලාපල ලබා දෙන්න පුළුවන් ඉතින් ඒ නිසා ඔබගේ ජන්ම පත්‍රයේ තියෙන තොරතුරු ටික අපිට තිරේ දිස්සන අංකයට WhatsApp කරලා ඔබට මානන්නේ වෙච්ච පලාපල විග්‍රහය දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා දැන් අපි බලමු ඔබට කොයි ආකාරයටද බලපෑම පවතින්නේ කියන කාරණාව දෙදස් විසිදකේ අප්‍රේල් විසි නවවෙන්දා පෙරවරු හතයි පනස් තුනට මේ ශනි මානුව සිංහ ලග්න හිමි ඔබගේ ධනයට කොහොම බලපෑමක්ද කරන්නේ හදිසි ණය ලබා ගැනීම මගින් ජීවන අවශ්‍යතා හා ආයෝජන අවස්ථාවන් ඔබ යහපත් කරගන්නා වූ තත්වයක් පෙන්නුම් කරන්නේ ඉතින් ඒ හදිසි ණයෙන් පවා ඔබ යම්කිසි විදිහකින් ආයෝජනය ඒ ජීවන අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීමක් පෙන්නුම් කරනවා අමතර නිර්මාණාත්මක ආදායම් උපයන ක්‍රමවලට ඔබ යොමු වෙන තත්ත්වයක් උත් පෙන්නුම් කරන ස්වභාවයක් තියෙන නිසා ඒ අමතර ආදායම් ක්‍රම ඔස්සේ ඔබට පියමන්ින්නට පුළුවන් රැකී රක්ෂා ගැනයි දැන් අපි කතා බහ අලුතින් බලාපොරොත්තු වෙ සිටි රැකියාව හිමි කරන බලයක් ඔන්න ඔබට පවතිනවා රැකියාවේ නීති ගැටළු වලින් ප්‍රවේශමෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වන තත්වයකයි පෙන්නුම් කරන්නේ ඒ නිසා නීති ගැටළු වලින් ප්‍රවේශම් වෙලා නීතියට අනුකූලව රැකියාව කිරීම ඉතාම වැදගත් ගෘහ ජීවිතය ගැනයි දැන් අපි අවධානය පවුලේ අයගේ සමගියට බාධා වන කටයුතු සිදුවන ස්වභාවයකයි පවතින්නේ පවුල් අතර හෝ ඥාති පිරිස අතර ඉඩම් පිළිබඳව ගැටළු මතභේදයන් ඇති කරන ස්වභාවයක් තියෙනවා අධ්‍යාපනය ගැනයි දැන් අවධානය අභියෝග ජයගෙන අධ්‍යාපනයේ ජය ලබන කාලයක් විදියට ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා ඥාති උපකාර අධ්‍යාපනයට හිමිවන තත්ත්වයක් තියෙන ඉතින් ඒ ලැබෙන ඥාතීන්ගේ උපකාර ලබා ගැනීමෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු වඩා සාර්ථක කරගෙන ඉදිරියට යා යුතු කාලයක් ඒත් එක්කම ඔබට අධ්‍යාපනයේ ජය ලබන ලැබීම් තියෙන කාලයක් විදියටයි පෙන්වන්නේ විවාහපේක්ෂිතයන් ගැනයි දැන් අපි අවධානය ඉතින් සිංහ ලග්න හිමියන්ට මංගල කටයුතු සාර්ථක කරගත හැකි බලයක් ඔන්න පවතින කාලය විසි පොරොන්දම් පමණක් බලලා විවාහ නොවන්න කියන අවවාදයත් ඔබට ලබා දෙන්නට කැමතියි